ඉතින් මමත් පොඩි ළමෙක් කියලා ඉඳාගෙන ඉඳගෙන බලමුනේ. හලෝ. මමත් පොඩි ළමෙක් කියලා ඉඳගෙන ඉඳගත්තා කවුරු හරි ගහලා බලන්න හිතන්නේ. ඉක්මවට අපිට අදපුතර. ආ තව එකක් තියෙනවා ගයිස්. ආ ඔටුවෙක්. ඔටුවෙක් ඉන්න ගයිස්. ඔටුවෙක් ඉඳගෙන බල. අපි කවුරු හරි ගහලා ඉඳ වගේ දන්නේ නැහැ මම පිට පොඩ බලලා ඉඳගන්නේ. ආලෝ එන්නේ ඔටුව එහෙම නැත්නම් කැම රයිට් එන අපි ගිහින් නා තෑන්කියු මං ඉත ළමයිට හදපු එකක් ගයිස් මේ ළමයිට හදපු මොනවා හරි එහෙම එකක් තියෙන්නේ එහෙනම් ගයිස් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ලස්සන ලස්සන දැන් පෙන්නනවා මේකේ සමාවෙන්න එකට මේ මම ඕගොල්ලන්ට මේකේ තියෙනවා ටිකක් කැලෑව වගේ පැත්තක් අනේ පැත්තටම යන්න try කරන්න ඔයගොල්ලෝ හිතන්න කටාර වල කැලෑවල් තියෙන්නේ කොහොමද කියලා කැලෑවල් තියෙන්න පුළුවන්ද කියලා එතෙන්දී ලස්සන විස්තරයක් කියන්නත් තියෙනවා ඔයගොල්ලන්ට ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ගයිස් තව දෙයක් කියන්න දිනවා තනිකර කාන්තාරයක් ගොඩ කරලා මේකට කතාවට කියනවා මේක සෞදි අරාබියේ කුණු ගෙනෙල්ලා දාපු තැන කියලා. ඒකේ නිවැරදිතාවය තියෙනවා නම් දන්න කෙනෙක් කමෙන්ට් සෙක්ෂන් එකේදී ඒක පැහැදිලි කරයි. මං කියන දේ හරිද වැරදිද කියන එක දන්න කෙනෙක් නැණ කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා ඒකේ නිවැරදිතාවය තහවුරු කරන්න කියනවා. ඉතින් මම කතා කරන්න ගත්තේ ඉතින් එහෙම ගොඩ කරලා හදපු නගරයක් එහෙම නැත්නම් රටක් මෙච්චර ලස්සන උනේ කොහොමද? ඒ කියන්නේ මං හිතන්නේ මිනිසුන්ගේ ආකල්ප සහ මේ රට කරන පාලකින්ගේ දැක්ම. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්න යන්නේ මගේ පිටිපස්සෙන් පේන බෑග්ග්‍රවුන්ඩ් එක වගේම දැන් මේ පේන බෑග්ග්‍රවුන්ඩ් එකත් පොඩ්ඩක් බලන්න. පුදුම විදියට ගයිස් ගස් වවලා තියෙන්නේ. ඒ කියන්නේ මං හිතන්නේ ලංකාවේ කොළඹවත් මෙහෙම නැහැ. ඇත්තරම නැහැ කොළඹත්. ඔයගලන්ට අර ඈතින් පින්න බිල්ඩින් ටික තමයි දෝහා සිටි එක. ඔයගලන්ට ටිකක් දුරින් වගේ පේනවාද බලන්න ඉන්න මං zoom කරන්නම්. ආන්න ඒ තියෙනවා මුහුද. ඉතින් මම හිතනවා ගයිස් මෙච්චර සුන්දරත්වයක් දැක ගන්න මිනිස්සුන්ට තමන්ගේ රටේ ඉන්නවා වගේ අත්දැක ගන්න තරම් විදියට මේ රට සබහාදාම නිර්මාණය කරලා තියෙනවා කෘතිමව හෝ. ඉතින් ඇත්තරම ගයිස් මාරම සතුටුයි මේ වගේ රටක ජීවත් වෙන්න ලැබෙන එක. ඉතින් මේ වගේ දැක්මක් තියෙන නායකයෝ ඉන්න රටක ජීවත් වෙන්න ලැබීම මම දේශපාලනේ කතා කරන්න කැමති නෑ. ඒ වුණාට මේක කියන්න ඕනේ. ඉතින් ලස්සනම තැනක් මිනිස්සුන්ට ජීවත් වෙන්න මේ නගරය ප්‍රධාන නගරේ. ඒ කියන්නේ කටාර වල තියෙන ප්‍රධානම නගරේ මිනිස්සුන්ට සුවපාතු පහසු වෙන මේ මගේ පිටිපස්සේ තියෙන මේ ලස්සන පාක් එක නිර්මාණය කරලා දීලා තියෙනවා. ඉතින් ඒක අපිට ෆීල් වෙනවා නිකන් අපි කොහොම කතා කරත් අපි ලංකාවේ මිනිස්සු අපි එදා ඉඳන් අපේ ඇස් වලට පුරුදු කොළපාට. ඉතින් කොළපාට සබාධාර්මයක ඉඳලා ඇත්තටම ගයිස් මට කතාවක් මතක් වුණා. ඒකම කියන්න මොකද්ද දන්නවද? මම පළවෙනි වතාවටම ෆ්ලයිට් එකකින් ආවේ කටාර වලට මීට අවුරුදු 4කට කලින්. ඉතින් අපි මෙතන ඉඳගමු. මේ කතාව කියලාම යන්න ඕනේ. ඒක ලස්සන කතාවක්. ඉතින් කොළඹ බණ්ඩාරනායක ඒ කියන්නේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අපේ ජීවිතේ වෙනස් කරන්න ගිය පිටත් වුණ තැන. ඒක
ඒක අමුතුම තැනක් ඒක හිතේ අමුතුම තැනක තියෙන තැනක් බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝට් එක කියන්නේ. ඉතින් එතනින් පිටත් වෙනකොට මම උදෑසන ඒ කියන්නේ උදේ 9:00 මාරේ ෆ්ලයිට් එකේ වගේ ගියේ. ඉතින් කතාර් එයාවේස් එකක් ඒ ෆ්ලයිට් එක මට හම්බුණා මගේ වාසනාවට වින්ඩෝ සීට් එකක්. ඉතින් හරිම සතුටුයි වින්ඩෝ සීට් එකක් හම්බුනේ එක. ඒ කියන්නේ මගේ පළවෙනි ෆ්ලයිට් එක ෆ්ලයිට් එකේදීම මට වින්ඩෝ සීට් එකක් හම්බුණා කියන එකම ලොකු දෙයක්. ඉතින් කොහොම හරි ෆ්ලයිට් එක උඩට ගන්නකොට මම දැක්කේ ලංකාවේ තියෙන ලස්සනම ලස්සන. ඒ කියන්නේ ගොඩක් අයට රෑ යන කට්ටියට උදේ පාන්දර යන කට්ටියට මේ අත්දැකීම නම් හම්බෙන්නේ නැහැ. නමුත් දවාලක වගේ සමාවෙන්න දවාලක වගේ යන කෙනෙක්ට මේක මාර විදියට විඳ ගන්න පුළුවන් ලංකාවේ ලස්සන. ඉතින් කොළම කොළ පාටයි. ඊට පස්සේ ගයිස් පැය හතරා මාර්ගට පස්සේ ගොඩක් ලොකු කාලයක් අහසේ උඩ ඉඳලා ජීවිතේ පළවෙනි වතාවට ඉතින් මට හරිම සතුටුයි. ඒ හින්දා තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති මම කතා කරන විදියෙන්ම. ඉතින් මම ඊට පස්සේ කටාර්වල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන්පතේට ගොඩ බහනකොට මට නිින්ද ගිහිල්ලා ඉතුනේ. මට එනවුන්ස් කරනවා ඇහුණා මෙහෙම අපි ලෑන්ඩ් කරන්න යනවා කර්ණ දෝහා කටාර් ජාත්‍යන්තර ගුවන්තොටුපලට කියලා. කියද්දි මම ඇහැරුණා. ඇහැරිලා මම බැලුවා මොකද්ද මේ වෙන්නේ, මොකද්ද දැන් මේ අලුත් පරිසරයක් දැකලා නැහැ ජීවිතේටම. ඒ වගේම ගොඩ බෑවල يعني පළවෙනි අත්දැකීම ගොඩ බෑලත් නැහැ. දැන් ලංකාවෙන් ටේක් ඔෆ් වෙලා දැන් ලෑන්ඩින් වලට ඒගොල්ලෝ අපිට කෝල් කරා සීට් බෙල්ට් දාගන්න. ඒ කියන්නේ එනවුස්මන්ට් එකක් ගියා. ඒකම ගයිස් මෙහෙ ලෑන්ඩ් කරද්දි අවුරුදු 4කට කලින් මාරම සතුටක් දැනුණා. මම තව රටකට ආවනේ කියලා. ඒ එක්කම වටපිටාව දැක්කහම ගයිස් තනිකරම දුඹුරු පාටයි. ඉතින් ගහක් කොළක් දකින්නවත් නැහැ. ඉතින් ඕගොල්ලෝ හිතන්න 2016 මම කඩෝව කටාර වලට එනකොට මේ රට මාර වේගයෙන් දියුණු වෙනවා, මාර වේගයෙන් සංවර්ධනය වෙලා වෙන ගමන් තිබුණේ. ඉතින් ඒ මොකටද කිව්වොත් දෝහා කටාර් ෆීපා වර්ල්ඩ් කප් එහෙම නැත්නම් ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකට ලෑස්ති වෙන ගමන් තමයි හිටියේ ඒගොල්ලෝ. ඉතින් ඒගොල්ලෝ එහෙම ලෑස්ති වෙන ගමන් ඉද්දි තමයි මම රටට ආවේ. ඉතින් ඒකම ගයිස් තාලිකර එකක් යන ඔයගොල්ලෝ බලන්න. කා විදියට අපි කියන්නේ තට්ටු දෙකේ බස් එකක්. හරි අපි කතාවට. ඉතින් එහෙම ඇවිල්ලා අවුරුදු 4ක් ඊට පස්සේ දැන් අවුරුදු 7ක් ගෙවිලා ඉවරයි. ඒ කියන්නේ මම සංවර්ධනය වෙන්න පටන් ගත්තු කාල සීමාව සහ මගේ සම්පූර්ණ කාල සීමාව කතා කරොත් කටාරවල අවුරුදු 7කට කිට් වෙන්න එනවා. ඉතින් හරිම සතුටුයි. දැන් කටාරවල තියෙන තත්ත්වය FIFA World Cup එකේදී මේ රට ගයිස් පුදුම විදියට සංවර්ධනය වුණා. අන්නේ සංවර්ධනය වෙච්ච තැන් මම බලාපොරොත්තු වෙනවා මේකේ මේ රටේ තියෙන ලස්සනම ලස්සන shopping malls, ඊට පස්සේ ලස්සනම ලස්සන මුහුදු වෙරළක් ඒගොල්ලෝ කෘතිම නිර්මාණය කරලා තිනවා. ඒ හැම එකක්ම මම මේ YouTube channel එකෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පළවෙනියටම ගොඩක් සීතලයි ගයිස්. ඒකයි පොඩ්ඩක් අද නිකන් මගේ ජැකට් එකත් අරන් ඉන්න බැරි වුණා. ඉතින් කොහොම හරි අපේ කතාවේ අන්තිම ටික මේ අන්තිම මගේ කතාවේ අන්තිම ටික කියලා මම ඔයාලට පෙන්නන්නම් මේ පරිසරය. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් දුඹුරු මට වීඩියෝ එකක් මට හොයා ගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකට දාන්නම්. හම්බුනේ නැත්තම් සෝරි ගයිස් මට දාන්න වෙන්නේ නැහැ. හම්බුනොත් මම දාන්නම්. දැන් ඔයගොල්ලෝ බලන්න මේ කතා කරන ගමම්ම මේ ලස්සන පරිසරය ඒගොල්ලෝ මේ අවුරුදු 7ක් ඇතුළතම නිර්මාණය කළා. තනිකරම කැලය වගේ හරිම ලස්සනයි. ගයිස් යන්නේ ක්ලබ් කාර් එකක්.
මේකේ අර ඇවිදින්න බැරි කට්ටිය ඊට පස්සේ පොඩි පොඩි බඩුව අරන් යන. ඒ කියන්නේ මේ පාක් පාක්සේ පාක්යක් ඇතුලේ වාහන වලට අවසර නැහැ. ඉතින් අර මං පෙන්නපු ජාතියේ ඒවට කියන්නේ ක්ලබ් කාර් තව නම් දන්නවනම් කවුරු හරි කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. ඉතින් ඒ කියන්නේ ඇවිදින්න බැරි කට්ටියට ඊට පස්සේ තව මොන හරි ලොගඩක් මේකට ඇවිල්ලා පාටියක් වගේ කරන්න වර බඩු ගෙල්ලලා දෙනවා. ඒගොල්ලන්ට කිව්වා මේගොල්ලෝ ඒ අදා අපි ප්ලෑන් කරලා දෙන තැනට ඒගොල්ලෝ ගෙල්ලලා දෙනවා. ඒ මං මේ කතාව අතරතුර සාමාන්‍යයෙන් වට පිටාවේ තියෙන දේවල් කියන්නේ මේ. හරි ගයිස් ඊට පස්සේ මේ රට ගොඩක්ම දියුණු වුණා, පාරවල් සංවර්ධනය වුණා, මෙට්‍රෝ පද්ධතියක් ආවා. මම ඔයගලන්ට මම සොෆින් මෝල් එකකට ගිය වීඩියෝ එකක් තියෙන. ඊළඟට නැත්තම් තව වීඩියෝ දෙකකින් හරි තුනකට හරි පස්සේ ඔයගලන්ට මේ වීඩියෝ එක එනවා. මෝල් ඔෆ් කතාර වලට අපි ගිය වීඩියෝ එක. ඉතින් ඒකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙට්‍රෝ පද්ධතිය, ඊට පස්සේ කතාර පොදු ප්‍රවාහන සේවය, ඒ ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් ගයිස් කටාර වලට ඇවිල්ලා හම්බෙච්ච ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. රැවුල සුදු වෙලා ගිහිල්ලා තියෙනවා දැනට. ඉතින් ඒකට හේතුව තමයි මේ ඇත්තරම ෆිල්ටර් කරලා තියෙන්නේ වතුර. කියන්නේ ක්ලෝරින් දාලා ඒවා සුද්ධ කරලා තියෙන. හැබැයි අර ලුණු ගතිය වැඩි. ඒක අර කොච්චර සුද්ධ කරත් අර ලුණු ගතිය වගේ තියෙනවා ගයිස්. ඒ අර මැද පෙරදිග රටවල ඉන්න ඕන කෙනෙක් දන්නවා මේක. ගොඩක් කට්ටියක කොණ්ඩේ යනවා, ඊට පස්සේ කොණ්ඩේ ඉදෙනවා, ඊට පස්සේ මේ රවුල් ඉදෙනවා. ඉතින් ඒ හැමදේම වෙනවා. මොකද අවුරුදු සමාවෙන්න මම මෙහෙම කිව්වට අවුරුදු 72ක් රට කරපු නායකයින්ගේ දැක්ම නිසා තමයි ඇත්තටම අපිට මේ වගේ රටකට ඇවිල්ලා ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. හරි ගයිස් මම ඒක නිකන් කිව්වේ, ගණන් ගන්නවා. එහෙනම් මේ පාක්කේ ලස්සන තව තැනකින් එකතු වෙමු. අපි එතනින් වීඩියෝ එක නවත්තන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී එකතු වෙන්න. ඉතින් ඊළඟ අවසානවටම මම ඔයගලන්ට පෙන්නන තැනින් පස්සේ මේ වීඩියෝ එක නවත්තන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් රැඳිලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයගලන්ට කරන්න පුළුවන් උපරිම උපකාරය තමයි මගේ channel එක subscribe කරන එක. ඉතින් ඔයගලන්ට පුළුවන් නම් ඔයගොල්ලෝ දැන් ඔය බලාගෙන ඉන්න phone එක ඉස්සරහ තියෙන රතු පාට button එක ඔබලා මට මේ channel එක කරගන්න උදව්වක් දෙන්න කියලා ඉල්ලනවා. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක. පොඩි විලුවක් කරේ ගයිස් ගණන් ගන්න එපා. ඇත්තටම ඉන්නේ අර මම ඔයගලන්ට කිව්ව එක ලොකු කැලාවක් වගේ එකක් තියෙනවා කියලා. ඉතින් මේ කුරුල්ලොත් කෑ ගන්නවා. හරිද? ඔය පැත්තෙන් ඔය ඇහෙනවා කුරුල්ලො. කුරුල්ලොත් කෑ ගන්නවා. ඔය ඉතින් හරි. ඉතින් ලොකු කැලාවක්. ඉතින් බලමු ඔයගලන්ට කැප්චර් කරගන්න පුළුවන් ඒද කියලා, මේ කෑ ගන්න කුරුල්ල කවුද කියලා. ඒගොල්ලන්ගේ නිදහසට බාධා කරන්නේ නැති විදියට තමයි බලන්න ඕනේ. මේ මෙතන තමයි කෑ ගහන්නේ. හරි ගයිස් ඒක ඒගොල්ලන් බාධා කරන්න ඕනේ නැහැ. ඒගොල්ලන් පාඩු ඉන්න දෙමු. ඉතින් ගයිස් ඔයගොල්ලන්ට පේනවනේ ලොකුම ලොකු කැලෑවක්. ඉතින් ඉස්සරහා මෙන්න මේ පැත්තේ මෙන්න මෙතන පේනවා මිනිස්සුන්ට ව්‍යායාම කරන්න තැනක් හදලා තියෙනවා. අපි බලමු මෙතෙන් ගිහිල්ලා මොකද්ද වෙන්නේ කියලා.
Guys, අපිට බලා ගන්න පුළුවන් ඉන්න guys ඔයගොල්ලන්ට ලස්සන මෙහි කටාරවල යාළුවෙක් වෙන්නන්ද මේ ඉන්නේ වෙන්න පුසෙක් හලෝ හලෝ කිටි නෑ 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 මං අවල්ලන්නේ නෑ ඔන්න කිටි ඔයත් දැන් වීඩියෝ එකේ ඉන්නවා අන්න පේනවා ඇති මේ තනි කරම ලොකු කැලෑවක් ඒගොල්ලෝ කෘතිමව මවලා තියෙනවානේ ඉතින් ගයිස් අර මං කියපු අර ව්‍යායාම කරන තැනට මම ටිකක් ළඟයි දැන් අපි බලමු කොහොමද කුරුල්ලනේ කියලා තමයි අහන්න තියෙන්නේ ඒ තරම් කුරුල්ලෝ ඉන්නවා අර ගොඩ ලංකාවේ ඉන්න කුරුල්ලොත් ඉන්නවා මයින් බලන්න පේනවද දැන් නැහැ ගයිස් ඉන්න බලන්න zoom කරලා පෙන්නන්න පැහැදිලි නෑ මයිනෝ ඉන්නවා කොබෙයියෝ ඉන්නවා ඉතින් මම සිංහලනේ ඉතින් මම සිංහල රට හිටියට සිංහල භාෂාවෙන් මම කතා කරන්නේ ඉතින් ඒ විදිහට මම කතා කරන එක කමක් නැහැනේ ඉතින් මම කොහොමද කතා කරන්නේ ලංකාවේ ඔඩියන්ස් එකටනේ ඉතින් ඒ හින්දා ගයිස් මම අර කිව්වේ ව්‍යායාම කරන තැනක් තියෙනවා කියලා අන්න එතන තමයි මම මේ ඉන්නේ ගයිස් එහෙනම් අපි පොඩ්ඩක් ව්‍යායාම කරමුනේ පොඩ්ඩක් ව්‍යායාම කරන්න බලමු කැමරාවත් අල්ලගෙන ව්‍යායාම කරන්න ටිකක් අමාරුයි වගේ ගයිස් ටිකක් අමාරුයි ඒ හින්දා අපි ඒගොල්ලන්ට මේව ෆ්‍රී ගයිස් ඕන කෙනෙක්ට උදේට ඇවිල්ලා මෙතෙන්ට රන් එකක් දාලා ඇවිල්ලා ආ ජිම් වලට යන්න ඕනේ මෙතෙන්ට ඇවිල්ලා තමන්ගේ සාමාන්‍ය එක්සයිස් ටිකක් කරගන්න පුළුවන් ගයිස් තමන්ට පුළුවන් විදියට තමන්ට එක්සයිස් ටිකක් කරගන්න ඇඟට තමන්ගේ ඇඟ පවත්වාගෙන යන්න ඉතින් ගයිස් හැකියාව තියෙනවා ඉතින් අපිට නම් වෙලාවක් නැහැ ඕවට එන්න හේතුව වැඩට යන්න තියෙනවා ඉතින් වැඩ කරන්නයි ව්‍යායාම කරන්නයි දෙකක් කරන්න අමාරුයි ඉතින් රට ඉද්දි පුළුවන් අයත් ඇති ඉතින් මට අමාරුයි ඉතින් සමහර කට්ටිය කමෙන්ට් කරලා අහන්න පුළුවන් ඉතින් දැන් ඔයා මොකද්ද කරන්න රස්සාව කියලා ඉතින් මම ඒක ඊළඟ වීඩියෝ එකකින් කියන්නම් මගේ රස්සාව මොකද්ද කියලා ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක ඉතින් අද ලස්සනම ලස්සන පාක් එකේ දී හමුණා මම ඔයගොල්ලොත් එක්ක පළවෙනි වීඩියෝ එක මේ channel එකේ ඉතින් මගේ channel එක චාරක බ්ලොග්ස් subscribe කරන්න guys ඒ වගේම බෙල් සලකුණත් ක්ලික් කරාම ඔයගොල්ලන්ට මගේ වීඩියෝස් ඉක්මනටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ පළවෙනි වීඩියෝ එක ගොඩක් වීඩියෝ අරන් එනවා. මම ඔයගොල්ලන්ට කිව්වා වීඩියෝ එකේ මුලදී මගේ ඊළඟ ජර්නි එක ඩුබායි කියලා. ඒක අවුරුදු දෙකකින් හෝ තුනකින් තමයි මේවා වෙන්නේ. ඉතින් එතකම් මම කටාරවල වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මම ගිහින් එන්නම් ගයිස්. එතකම් ඔයගොල්ලෝ පරිස්සමට ඉන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු.